මේ මොහොතේ මාත් එක්ක රැඳිලා ඉන්නවා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන කාංචනා. දැන් සිංහල අලුත් අවුරුදු ඉස්සරහට එනවා. අකිගේ මොනවාද සිංහල අලුත් අවුරුද්දේ තියෙන අලුත් plans? ඔව් අනිවාර්යෙන් අපි සිංහල බෞද්ධ අපිට හොඳ සංස්කෘතියක් තියෙනවා. අනිවාර්යෙන් මමත් ඒ සිරිත්විරිත් අනිවාර්යයෙන්ම ගෙදර වෙලාවට නැකත් එහෙම කරනවා. ලෑස්ති වෙනවා දැම්මම. රංගන ශිල්පිනියක් විදිහට අප්‍රේල් 14 වෙනිදාට ගෙදර ඉන්නවද? ගොඩක් වෙලාවට මේ පාර නම් අවුරුදු උත්සවවලට යම් යම් අවුරුදු කුමාරිය තෝරන තරගවලට ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් මොන තරම් කාර්යබහුල වුණත් මම ගෙදර ඒ දේට මුල් තැන දෙනවා. ගෙදර කටයුතු වලදී මම ඒ නැකත් චාරිත්‍ර මට පුළුවන් උපරිමයෙන් ඒව කරනවා. මොකද ඒක අපි එදා ඉඳලා කරන දේවල්නේ. ඒ නිසා. ඔව් දැන් මේ පාර නැකත් චාරිත්‍ර අපිට බලා ගන්න පුළුවන්. එතකොට රාත්‍රිය තමයි ගොඩක් චාරිත්‍ර තීබෙන්නේ. එතකොට ඒක ගැන මොකද හිතෙන්නේ? ඔව් මෙහෙමයි. ඉතින් රාත්‍රිය උදේ පාන්දර කියලා නෑ අපේ පැරණි මුතුන් මිත්තෝ මේ චාරිත්‍ර හරියටම කළා. ඒවැ යම් දෙයක් තියෙන නිසානේ අපි කරන්නේ නේ ආහාර අනුභවය කියලා. ඒ අපි රිෆ්‍රෙෂ් වෙනවා, අලුත් වෙනවා. අපි අලුත් ඇඳුමක් ගන්න අපි හිතේ නැවුම් සිතුවිල්ලක් එන අලුත් ඇඳුමක් ගන්න එක අපි නැවුම් වෙන්න තමයි මේ සිරිත් විරිත් කරන්නේ. කොහොමත් අපි සිංහල බෞද්ධ විදියට අපේ චාරිත්‍ර වලට ආදරේ. අපි ඒව කරන්න හරි ආසයි. ඒ අපි ඒව කරන කිරීම තුලින් නැවුම් වෙනවා. මං හිතනවා ඒව අතාරින්න හොඳ නෑ. ඒවත් එක්ක තමයි අපේ ජීවිත බැඳිලා තියෙන්නේ. හරි ලස්සනයි ඒවා. නේ අපේ දුව දරුවන්ට අපේ අනාගත පරපුරට අපි ඒව දෙන්න ඕන. ඒව අතාරින්න හොඳ නෑ. දැන් සිංහල අලුත් අවුරුද්ද ලබනවා. ප්‍රේක්ෂකයන්ට ආට ආදරය කරන සියලු ජනතාවට මොකද කියන්නේ? මගේ සියලුම ශ්‍රී ලාංකික ජනතාවට කියන්න තියෙන්නේ අපිට කරදර බාධක තියෙනවා තමයි. අපේ රටේ ආර්ථික ප්‍රශ්නක් තියෙනවා. නමුත් අපි කොච්චර ප්‍රශ්න තිබුණත් සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර නොකර ඉන්නේ නැහැ. අපි සිංහලය විදියට අනිවාර්යෙන් ඒව අපිට පුළුවන් උපරිම කරනවා. ඒ වගේම මම කියන්නේ අපිට පුළුවන් තියෙන හැටියට අපි ඒක සමරන ගම හැමෝටම ආදරණීය සුභම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝගෙම කරදර බාධක දුක්ඛම් කටළු නැති වෙලා රටේ සෞභාග්‍ය සම්පත් උදා වෙන වාසනාවන්ත අවුරුද්දක් වෙන්න කියලා ආදරෙන් හැමෝටම ප්‍රාර්ථනා කරනවා.